ජෙසුබිඩයි සුන්දර දවසක් අදත් ශ්‍රී වචනයත් එක්ක අපි අවදි වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේගේ හනට වචනයට යොමුකම් දෙන පිණිස ඉතින් ආදර දුවේ පුතේ අද හදවත නතර වෙනවා ස්වාමීන් වහන්සේගේ පුංචි මෙනෙහි කිරීමක් ළඟ ඉතින් ඔබ ළඟ තියෙනවා නම් පෙරලා ගන්න යෙසායා 4:5 මම කියවන්නේ කතෝලික බයිබල් අනුවාදය ඒ මොකද ක්‍රිස්තියානි බයිබලේ අනුවාද ක්‍රිස්තියානි අනුවාදයට වඩා කතෝලික බයිබලේ අනුවාදය හෙබ්‍රු පැරණි හෙබ්‍රු බයිබලයට සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. කියන්නේ පරිවර්තනයේදී හරි දෙයි හරිම විදියට කතෝලික බයිබලේ ඒක තියෙනවා. ඒ නිසා තමයි මම බයිබල් දෙකම කියවන්නේ. හරි? රයිට්. මම කියවන කතෝලික බයිබලේ යෙසායා 4:5. එවිට උන්වහන්සේ සියොන් කන්දට හා එහි සිටින සියල්ලන්ට ඉහලින් දවාලේ වලාකුලක්ද රාත්‍රියේ දුමාරයක් හා දීප්තිමත් ගින්නක්ද මවා එවනසේක. දෙවියන් වහන්සේගේ තේජාලංකාරය මුළු නගරයේ වසාගෙන එය ආරක්ෂා කරන ආවරණයක් මෙන්වන්නේය. ආදර දුවේ පුතේ මේ කවුද කියන්නේ? උන්වහන්සේ. උන්වහන්සේගේ රැකවරණය මුළු නගරයේ වසා තිබෙන ආවරණයක් වගේ කියලා. ආ බලන්න කියන දෙවියන් වහන්සේගේ තේජාලංකාරය මුළු නගරයේ වසාගෙන එය ආරක්ෂා කරන ආවරණයක් මෙන්වන්නේය. ඉතින් අවුරුදු 430ක වහල් ජීවිතය නිම කරලා මිසරයෙන් එළියට ආපු සෙනග චුට්ටක් මතක් කරලා බලන්න. ඔවුන්ගේ ප්‍රතිශතයක් අරගෙන බැලුවොත් ඔවුන්ගේ මානසිකත්වයේ 0.0යි. එතකොට ප්‍රතිශතයක් විතර ගත්තොත් ඔවුන්ගේ ධෛර්යය 0.0යි. ප්‍රතිශතයක් විතර ගත්තොත් ඔවුන්ගේ මේ කියන්නේ යුද්ධයට ඇති පුහුණුව 0.0යි. ගමන් කරන්න ඇති ඔවුන් ගමනේ පිළිබඳ දැනුම 0.0යි. අනෙක් රටවල් පිළිබඳ ඇති දැනුම 0.0යි. අදර දුවේ පුතේ බය යුද්ධ කරන්න බැරි වහල් මානසිකත්වයක් තියෙන ඒ සෙනගක් වරගෙන උන්වහන්සේ තේජාලංකාරයෙන් මුළු ඒ සෙනගම වසාගෙන රටවල් වල ආරක්ෂා කරමින් ආවරණයක් මෙන් උන්වහන්සේ රැගෙන ගිය ගමන කල්පනා කළ බලන්න. කණ්ඩ පවා දෙන්නේ දෙවියන් වහන්සේ. කණ්ඩ පවා. ඔවුන්ට වගා කරගන්න තියා ඔවුන්ට වටපිටින් කඩා ගන්නවත් කෑම නැයි ලක්ෂ කීයක සෙනගක්ද? ඉතින් ආදර දුවේ පුතේ කඩු වලින් සටන් කරන්න පුළුවන් පිරිමි විතරක් ලක්ෂ 6කට වඩා හිටියා කියලා තියෙනවා. ඉතින් අඩුම බයිබල් ඩොක්ටර්ස්ලා කියන විදිහට අඩුම ලක්ෂ 25කට යැපෙති සෙනගක්. හිතලා බලන්න ප්‍රතිශතයක් විතර ගත්තොත් මේ මොවුන්ගේ ඇකියාව 0.0යි. මොවුන්ට කිසිම ධෛර්යයක් නැහැ. ඇයි මොවුන් අවුරුදු 430ක් වහල් වෙච්ච මිනිස්සු තවත් තමුම යටත් කරන් හිටපු සෙනගට බයෙන් වෙවුලමින් ඕන් කියන අනපනත් යටතේ ඕන් කියන්නේ මොනවද ඒ දේ කරගෙන හිටපු සෙනග? තමුන්ට අයිතියක් ඉල්ලපු නැති සෙනගක්. ඉතින් මේ සෙනගක් වරගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අද මේ වෙනකොට ඒ කානන් දේශයට ඇතුල් කරලා අද මේ වෙනකොට ලෝකේ බලවත්ම දියුණුම අංකයකේ රට බවට පත් කරලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ ඉන්නවයි කියන එක අපිට තව විශ්වාස කරන්න තව වෙන අහස්කම් අවශ්‍ය නැහැ ආදරතු පුතේ. ඒ නිසා බලන්න ඔබේ ජීවිත ගමනේ මෙතෙක් ආ ඔබේ ගමන ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිත කුමන පැතිකට ගෙනේලා කිසිම සුදුසුකමක් නැති ඔබව මා උන්වහන්සේ වසාගෙන ආරක්ෂා කරගෙන මෙතෙක් දුර අරගෙන ඇවිල්ලා තියෙනවා. සාද ඔබ ස්වාමීන් වහන්සේට ස්තුති කිරීමේ දවසක් විදිහට වෙන් කරගන්න. ඒ වගේම ලංකාවේ විශාල සේවයක් කරපු මදන අවුරුදු 30කට 31කට විතර ආසන්න කාලයක් දයන් වහන්සේගේ සේවය කරපු පාස්ටර් ඒ දේවගැති ඒජේ මොසස් සහෝදරතුමා ඉතින් ස්වර්ගස්තු වුණා ඊයේ. ඉතින් පුළුවන් අය ඉන්නවනම් ඒ එයාගේ පුතා දේවදාසෙක් නේද? ඉතින් කතා කරලා බලන්න යන්න පුළුවන් අය යන්න. ඔබගේ දුක ප්‍රකාශ කරන්න. ඒ විතරක් නෙවෙයි ඒ සභාව වෙනුවෙන් ඒ වැළපෙන සෙනග වෙනුවෙන් ශුද්ධාත්මෙන් මහසිර කියන්න ඔවුන් ඉදිරිය ඔවුන්ට පෙන්වන්න සකස් කරන්න කියලා. මම ඔබගෙන් ඉල්ලනවා. හොඳයි. අපිට නැගිටමු යාචනා කරමු. ස්වල බලදර දෙවියන් පෑන සුතිවන්ත වෙනවා අද දවසේ වහන්සේ වචන නිසා. මෙතෙක් ඔබ වහන්සේ රැගෙන ආගමන නිසා ස්තුති. තව දුරටත් ඔබ වහන්සේගේ ඒ ගමන ඔබ වහන්සේ කැමැත්ත පරිදි අපි රැගෙන යන නිසා ස්තුති. ඔබට බාර කරන උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසායි. ආමෙන්. 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 ජේසු පිටයි ඔබට සුබ දවසක්. මම බද සමීර
හැම මිරුදෑසන අතරමාට යලිත් ශ්‍රී වචනයත් එක්ක. ඉතින් ඔබට ජෙසු පිටයි.